ඒ අනුව ඒ වාර්තා වූ අස්සාධතයි අතරින් එදහ සාරසී හතලිස් හදදෙනෙකුම වාර්තාාවී ඇත්තේ අලුත් අවරුදු කොවිට්පපුරේ ආසාධතයෙන් ලෙසයි. විදේශයනි සිට මෙරට පැමිණ නිෝධායනයට ලක්විමින් සිට පුදගලෙන් පස් දෙෙනෙකුද, ඊ වාර්තාාව වූ කොවිඩ්ඩා සාධිතේ නතරට අයත් බයි. රජයේ ප්‍රෝෘ්ති දෙපාර්තමයේන්තුව සඳහන් කළේ. මෙත්‍ර පසුග දින කෙහි පේට සාපේක්ෂභ බස්ාහිර පලාතේ කොවිඩ්ඩා සාධතයන්ගේ වැඩවීමක් දක්නට ලැමෙනවා. ඒය අනුව ගෙවුණු දිනේදී බස්නාහිර පලාාතෙන් වාර්තාාව වූ කොවිඩ්ඩා සාධතයෙන් සංඛාව හත්සීයක්. ඊය දිනේ වැඩිම කොවිඩ්ඩා සාධතෙන් වාර්තාාවඩේ කොළම දිස්ශ්‍රික්කය. එම සංක්‍යාව තුන් සය විසි දෙකක් එමෙන්ම සෙසු ආසාධිතයන් අතරින් ගම් පහ දිස්්‍රික්කයෙන් ආසාධිතයයි දෙසිය තුනක් වාර්තා වී ඇති අතර කලුතර දිස්ශ්‍රික්කෙන් වාර්තා වූ ආසාරිතයෙන් සංක්‍යාව දැක් වුණේ එක සි හත්තෑ පහක් ලෙසයි. දෛනික වාර්තාාවන රෝගීන්ගේ සංක්‍යාව අඩුවීමක් කෘතිම පෙනුනාට කලින් නිකුත් කර චක්්‍රලයකනුව සහ දැනට පිCR පරීක්ෂණමුවට ප්‍රතිදේ ජනක පරීක්ෂණ සිුදු කිරීම. පවැනි කාරා නිසා මේ රෝගීන්ගේ කෘතිම අඩුවක් අපිට පෙන්න්න කියනත් අවධරනය කරන්නෝ ඒවගේම කොයිද නමේ ඩල්ට ප්‍රේදන. ආසාත්්‍යුවන් ලංකාවේ එක ස්ථානයකින්න මේ බොහෝ ප්‍රදේශල ්‍යප්තවෙච්ච විදිහට මේ අසාත්‍යව හම වෙලාතියෙනවා දැනට හම්වෙලාතින් තිස්පහක් වුණට විේ සඥෝ මේ සම්බන්ධ අදහස් දැක්ව පෞගෙදිනවල එක් අ එක්ුගෙන් ගවම වශයෙන් දහ දෙෙකුගුවත් තාසාත්්‍යව වාර්තාාවෙන්න්න පුළහන් කියලාඒනිසා මේ තාමා අනතියට ගණනය කරලා බැලුවත් රෝගීන් දෙසය පණහ තුන්සයක්මූ සංක්‍යාවක් ලංකා ඇතුලති ඉන්න පුළුවන් කියලා අනතුරු අග වන එනිසා මේ තත්ත්වය නොසලකා හැරිිය හැකි තත්වයක් නෙමයි ඉතාම භයනක අවදදාන තත්වයක්. වැඩ ආවරනය වැඩි එන්නත් වර්ගභාවිත කරපු රටවල් මේ වෙද්දි අඩපන වෙලාතියනවා කෙසේ වෙතත් ඉදිරි දින කීපේදී. අපිට දකින්න ලැබේ කෝවිද දහනේ ඩෙල්ට ප්‍රබේදය ලංකාවේ ව සංග තත්ව ඇතිකන ප්‍රමුගතම ප්‍රේබදය බවට පත්ේ ලෝක පවතින ප්‍රවනතාවෙන් අපට කිසිසේ ලංකා ඩ රටක් දට ගැලවන්න හැියාවක් නැ කියන තාම පැහැදිලි ඒනිසා ප්‍රමුකතම ප්‍රබේදය බවට ඩෙට ්‍රේද පත්වනොත් ංකාව මීට කලින් මූුණදීපු වසංගත තත්ත්ව දෙකටම වැඩියේ අදදානම් තත්වයක වසංගතක දේ දයින. සිදුවන රණ තමයි හොඳම චිත්‍ර මේ ආසාධන පිල්බඳ අපිට අදහක් ගණ්ඩ මේ මරණවල කිසිදු අඩුවීමක් සිද්ධ වෙලා නෑ. තිහත් පනහත් අතර සංඛ්‍යාවත් දෛනිකෝ කෝවි්ධන මේ ආසාධනින් මේ යනවා. මේ අතර පසුගේ දාසේවෙනිදා සිදුව, කොවිඩ්ඩස්සාධිත පුද්ගලමරණ තිස් එකක් සෞඛ්‍ය සේවා ධ්‍යක්ෂ ජනරාල්වරයාාව විසින් ඊඒ පස්වරුවේ තහවරු කලා. ඒ අනුව මෙමරටින් වාර්තාබන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්පුුණේ තුන් දහස් හත්ියතිස් තුනක් ලෙසයි. මේ අතර ලෝක සෞඛ සංවිධහන, කොවැක්ස් පහසුකො මැරති මෙරට හිමි වූ මොඩනායෙන් නත, මධ්‍යම පලා ජනතාවට ලවාදීම ආදාරම්භ වුනා. මේ අතේ මහනුවර මාතලය නුවරෙල දිස්ශ්‍රික්කවල වයිසාවරුදු තිහෙට වැඩිපුද්ගලෙන් සඳහායි මෙලෙසෙන්න්නත් කරනේ සිදුවන්නේ. මේත යුදහමුදාේ මදිහත්වීමෙන් සිදු කරන එන්නත් කරන වැඩ සටහන් අදත් දිවයින්නේ ස්ථාන කිහිපේක දීම ක්‍රියාත්මක වුණ. ලබන සතියේදී තවත් සයිනෆාම්ෙන්න්නත් මාත්‍රා මිලියන දෙකක් සහ. අනිත්දා ෆයිසෙන්න්නත් මාතවා හැට දහසක් දිවයිට ලැබීමට නියමිත බවයි රජ්‍යමාත්‍යය මහචරය චන්න ජයිස්ුමන මහතා සඳහන් කර ඇත්තේ. උද හැට වැඩ ද ට ලි න්න ගහ පසෙ හෙ ඩ අට ගහන ට පස හට වැඩ අත් ගන අවුද ොහට වැඩ පසල ම ටත් ඉදිරෙද බදන්න ප නිනවාරම හටියුතුරනවා ගන ප්‍රන ති ගන්න රයි ඇති මේ මේ පිලිවෙලගට කරන්න ඕන නිසා තමයි අපි මෙෙම වයස්කන්ඩ හැියට මේ න්නත් කරනය කරන්නේ මේ අතර තොරා ගනීමකින් ොරව තමාට ලබෙන කුමන හෝ කොවිඩ් ර්දනයන්න තක් පලමු අවස්ථාවේදීම ලබාගන්නාලෙස. රජය මහජනතාවගෙන් නිල්ලියීමමක් කරතිබෙනවා. මේ දක්වා මෙරට තුළ කොවිD මර්ධනය අතක එක් මාත්‍රාව කෝල් අබාගත් සමස්ත පුද්ගලෙන් සංඛ්‍යාව පනස් පන්ලක්ෂ හැත්ත අට දහස් තමසය නමයක් දක්වා හළගොස් ඇති අතර. ඉන් මාත්‍රවා දෙකම ලබාගෙන ඇති පුද්ගලෙන් සංඛ්‍යාව දැක්වුණ දහස ලක්ෂ හැට දහස් හැත්තෑ හතරක් ලෙසයි. මේත්‍ර ගර්බනී මවරුන් දෙදහස් දෙසය පනස්තෙනකුට මේ වඩ විට කොවිD වරසේ ආසාධනය වී ඇති බව සෞඛ්‍යංශ පවසනවා පුල් සෞඛක කායංශේ අධ්‍යක්ෂ විසකඥ වෛද්‍ය චි්‍රමාල්ද සිල්වා මහත්වය සඳහන් කළේ, ගර්බණී මවරන් දහතුන්දෙකු කොවිඩාසාධනය වීම මියගො ඇති බවයි. ොවි් රෝග ක්ෂණ පඩුම් කරන්නේ නම්. හැකක්මනින් ප්‍රතිකාර සඳහා යොමූනලෙසයි ඇය ගැමි මවරුන්ගේ නිල්ලා ඇතේ. එමෙන්ම ගර්බනී මවරුන්ට ෆයිස සහ මොඩනායන්නත් ලබාදීමට ඇති හැකියාව සොයාභාලන ලෙස සෞඛ්‍ය මාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇති බවද පවල් සෞඛ්‍ය කාරයංශයේ අධ්‍යක්ෂ විසක්්‍ය වෛද්‍ය චි්‍රමායිල්ද සිල්වා මහත්මිය සඳහන් කලා. මෙවැනි වැදකත්තුවත් නැරඹීම සඳහා ශ්‍රවතතා TVවිඩියස්, YouTubeු චනලේ සබස්ට්‍රයික් කර සීනුවෝ සැලුණු වන්න.